විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වීමූල් හිමියන් වන ඔබ සියලුම එහි කොටස්කරුවන් සාමාජිකයින් නියමුවන් වන මහත්තුරුනි මහත්මිනී හිතවතුනි මිත්‍රවරුනි මම සතුටු වෙනවා කාලයකට පස්සේ මේ සුළු හා මධ්‍ය පරිමාණ වීමූල් හිමියන් විශේෂයෙන්ම ව්‍යාපාරික වශයෙන් තමාගේ ආර්ථික තත්ත්වය තුළ පහළ වැටුණු පිරිසක් විදිහට ඔබව හමුවීමට ලැබීම ගැන. අද මේ ස්ථානයට මේ කාර්ය දක්වා අමාත්‍ය මණ්ඩල සංදේශයකින් ඔබට සහන දීමට මේ වැඩපිළිවෙල සකස් කිරීමේ සියලුම කටයුතු ඉතාම ඉහළ කැපවීමකින් කළේ ගරු ආචාර්ය හර්ෂසිල්ල ඇමතිතුමා. එතුමා සඳහන් කළා වගේ සාකච්ඡාවට 15ක් 16ක් 17ක් මම හිතන්නේ ඔබ සමග දීර්ඝ වශයෙන් කළා. සමහරලාට පැය 4ක් 5ක් සාකච්ඡා කළා. තිබුණු ගැටලු, එහි සංකීර්ණ තත්ත්වයේ අමාරුකම් වාද විවාද කරලා මේ වැඩපිළිවෙල හදන්න එතුමා තමයි නායකත්වයේ ගත්තේ. ඒක නිසා මෙහි ගෞරවය එන්න ඕනේ හර්ෂසිල්ල ඇමතිතුමාට. මම ඒක කියන්නට ඕනේ. හර්ෂසිල්ල ඇමතිතුමා යම් වැඩක් බාරගත්තොත් ලොකු කැපවීමකින් උනන්දුවකින් ඒ කටයුත්ත කරන ඇමතිවරයෙක්. මට මතකයි ඉන්දියන් ගිලන් රථ සේවාව ආරම්භ කරන්න පටන් ගත්ත වෙලාවේ මොනතරම් ඒ පිළිබඳව විවේචන ප්‍රශ්න ආවද කියලා. නමුත් අද රටේ ඉතාම සාර්ථක සෞඛ්‍ය සේවාවක් විදිහට ඒ ගිලන් රථ සේවාව අවශ්‍ය මඟ පෙන්වීම, නායකත්වය, වගකීම සම්පූර්ණයෙන් හර්ෂසිල්ල ඇමතිතුමා තමයි ඉෂ්ට කළේ. ඒ නිසා මේ කටයුතු වලදී එතුමා තමුන්වහන්සේලාත් එක්ක සාකච්ඡා කරලා මගේ අතට ආවේ විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කිරීම. මම ඒ කරුණ බලලා ඉතාමත් සතුටු වුණා. අපේ ප්‍රතිපත්තිය රජයක් විදිහට වගේම පෞද්ගලික දේශපාලනේත් නැගිටලා ඉන්න මිනිස්සු නැගිටවන එක නෙවෙයි, වැටිලා ඉන්න මිනිස්සු නැගිටවන එකයි. ඒක වීමෝල් හිමියන් විතරක් නෙවෙයි, ඕනෑම ක්ෂේත්‍රයක. අපි ජාතික වශයෙන් ගත්තාම ඔබ දන්නවා රාජ්‍ය ප්‍රතිපත්තිය ප්‍රමුඛත්වය දෙන්නේ රටේ දුගී දුප්පත් ජනතාව නැගිටවන්න. ඒගොල්ලන්ගේ දුගී භාවය නැති කරන්න. ඒක තමයි අපේ රජයේ ප්‍රධාන වගකීමක් කරමුණක් වෙන්නේ. ඒ වගේ තමයි ඕනම ක්ෂේත්‍රයක අධ්‍යාපනයේද, සෞඛ්‍යයේද, කෘෂිකර්මද, අනික් යටිතල පහසුකම්ද, ඒ ඕනෑම ක්ෂේත්‍රයක සේවාවක යම් කඩාවැටීමක් දුර්වලතාවයක් තියෙනවා. රාජ්‍ය හා පෞද්ගලික ඒකවත්තාවය නැතුව අද ලෝකයේ කිසිම රටක් දියුණු වෙන්නේ නැහැ. අද ලෝකයේ ඉහළම සංවර්ධනයක් තිබෙන රටවල්වල, බොහෝ රටවල්වල රජය කරන්න ඉතා සුළු වැඩ කොටසක්. වැඩි වැඩ කොටසක් යුරෝපය වගේ රටවල් ගත්තොත් කරන්නේ ආණ්ඩු නෙවෙයි, පෞද්ගලික අංශය. නව ආර්ථික ක්‍රමවේදයන් සමග අපිත් ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය පෞද්ගලික අංශවල එකමුතුතාවය සහ ඒ ශක්තිය, ඒවායි ඇතිවන දියුණුව සමග තමයි අපි දකින්නේ රටක් විදිහට අපිට දියුණු වෙන්න පුළුවන් කියලා. ආණ්ඩුවට විතරක් කිසිසේත් මේ වැඩ කරන්න බෑ. පෞද්ගලික අංශේ දියුණුව තියෙන්න ඕන. පෞද්ගලික අංශේ දියුණු වෙනවායි කියන්නේ රට දියුණු වෙනවා. ඒ නිසා මම පැහැදිලිව කිව්වේ ඒ සඳහා මගේ සම්පූර්ණ සහයෝගයේ ආශිර්වාදය ඔබට තිබෙනවායි කියලා. මොන දේ කළත් අපේ බොහොම පවිත්‍ර චේතනාව වෙන්න ඕන. අහිංසක දුප්පත් මිනිහා, දුගී මිනිහා, බඩගින්නේ ඉන්න මිනිහා කොහොමද මේ මිනිස්සයා වෙනුවෙන් අපි උදව්වක් පිටක් කරන්නේ කියලා. ඉතින් ඒක නිසා මේ ශේස්ත්‍රයේ විදියට ගත්තාම තමුන්නාන්සලා මුණ දෙන මේ ගැටලුවලදී රජයක් විදියට කරන්න පුළුවන් උපරිම උත්සාහය කරනවා. හෙට අමාත්‍ය මණ්ඩලයට මම ඉදිරිපත් කරනවා කැබිනට් පත්‍රිකාව. හර්ෂසිල්ල ඇමතිතුමාට සහය කාර්ම මම නැවත නැවතත් ස්තුතියවන් දෙනවා. හැරිසන් ඇමතිතුමා ඇතුළු මේ සාකච්ඡා වාරයේ ආරම්භයට සහ වෙනවා. ඒ අනුව මේ
අපි විශේෂයෙන්ම අද අතිකල් ජනාධිපතිතුමන් අපේ කුඩා වීමෝහමයන් පිළිබඳ අවධානය කාර්මික අවධානය යොමු කරලා මේ අවස්ථාවට පැමිණීම ගැන විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබතුමාගේ මේ කෘෂි ව්‍යාපාරයේ වැඩිදියුණු කිරීම සම්බන්ධව මේ ගන්නා වූ තීරණ ඉතාමත් වැදගත් වෙනවා අතිකල් ජනාධිපතිතුමනි. මම දන්න තරමට මේක අවුරුදු 10ක් විතර තිස්සේ ගොඩනැගෙමින් තිබිච්ච ප්‍රශ්නයක්. මේ කුඩා හා මධ්‍යම පරිමාණයේ වීමෝල් හිමියන්ගේ ගැටලු. ප්‍රධානතම ප්‍රශ්නය තමයි ඔබලා මුහුණ දෙන උග්‍ර මූල්‍ය අර්බුදය සහ අනිත් පැත්තෙන් වෙළඳපොළ තුළ පැවතෙන තරගකාරී භාවය. එතකොට මේකේ ප්‍රතිඵලයක් හැටියට එක පැත්තකින් වෙළඳපොළ තුළ අසාමාන්‍ය මිල අපි දකින්නට ලැබුණා. ඒ අවස්ථාවල සමහර විට බොහෝ විට පාරිභෝගිකයන්ටත් අපහසුතාවයන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මෙතනදී නොයෙකුත් කාරණා මේ ප්‍රතිඵලයට ඒ වෙච්ච සංසිද්ධීන් වලට හේතු වුණා. සමහර වෙලාවට රජයන් විසින් ගන්නා ලද ප්‍රශස්තන වූ තීරණත් මේකට හේතු කාරණා වුණා. මේ කාල පරිච්ඡේදය තුළ තමයි ජනාධිපතිතුමනි මාස 8කට 9කට 10කට විතර කලින් මොවුන් අපිත් එක්ක ඇවිල්ලා සාකච්ඡා කර අපි ඒ කාලේ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ඉන්න කාලේ ඇවිල්ලා කිව්වා අපිට ලොකු ප්‍රශ්න රාශියක් තියෙනවා, මේක විසඳලා දෙන්න රජයට මැදිහත් වෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අපි බැංකු වලින් බැංකු සමග සාකච්ඡා කරාම ඔවුන් කිසි විදිහකටත් තවදුරටත් ඔවුන්ට උදව් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා අපිට කිව්වේ නැහැ. ඇත්ත වශයෙන්ම එව්වා මෝගේජ් කරලා තිබිච්ච එව්වා ඔක්ෂන් කරන්නත් දාලා තිබුණා. ගෙවා ගන්න ක්‍රමයක් තිබුණේම නැති තරමට තමයි මේ ප්‍රශ්නේ උග්‍ර වෙලා තිබ්බේ. මොකද කන්න පහක් විතරත් ගැටලු තිබුණ නිසා මේ වගාවේ. එතකොට අපි කෘෂිකර්ම අමාත්‍යාංශය, භාණ්ඩාගාරය, දිසාපතිවරු, වී අලෙවි මණ්ඩලය, සම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, රජයේ සහ පෞද්ගලික බැංකු සහ මේ කුඩා හා මධ්‍යම මෝල් හිමියන්ගේ නියෝජිතයන් එක්ක සම්බන්ධ වෙලා ජනපතුමා අපි ඒ සාකච්ඡා වට කිහිපයක් මම හිතන්නේ 15 පාරකට වඩා සමහර විට අපි හම්බෙලා සාකච්ඡා කරා. ඊට පස්සේ අපි කල්පනා කරා ජනාධිපතිතුමනි අපේ ප්‍රතිපත්ති වශයෙන් තීරණ දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි ඕගොල්ලෝ මෝල් හිමිව හැටියට ගිහිල්ලා ණය ගත්තා. මොනම් හෝ හේතුවක් නිසා ඒ ණය ගෙවා ගන්න බැරි වුණා. මේක වෙළඳපොළ ආර්ථිකයක්. රජයට ඇත්ත වශයෙන්ම මැදිහත් වෙන්න අවස්ථාවක් නැහැ. ඒ කට්ටියගේ ණය ගෙවා ගන්න බැරි නම් ඒ කට්ටිය ඒවට මුහුණ දෙන්න ඕනේ. ඒක තමයි එක ප්‍රතිපත්තිමය හැටි තීරණයක් හැටියට අපිට ගන්න පුළුවන් තිබිච්ච දේ. අනිත් එක තමයි අපි මේ පුළුවන් වුණා මේ ලංකාව පුරාම විසිරලා ඉන්න මේ ප්‍රශ්නෙට මුහුණ දෙන පුද්ගලයන්ව නැවත නැගී සිටින්න වෙරදරන මධ්‍යමහා කුඩා මෝල් හිමියන්ට යම් කිසි විදිහකට සහනයක් ලබා දීලා සම්පකාර ක්‍රමයක් යටතේ රජයේ මැදිහත් වෙන. ඔන්න ඔය දෙක තමයි අපිට තිබිච්ච විකල්ප දෙක. අපි මේ විකල්ප දෙක ගැන සාකච්ඡා කළා. අපි තීරණයක් කරා රජයක් හැටියට ප්‍රතිපත්තිමය. අපි දෙවැනි විකල්පයට යනවා. අර නැගී සිටවන්න ඕනේ කියන අදහස තුල ඉඳගෙන අපි කොහොමද මේ ප්‍රශ්න විසඳුමක් හොයන්නේ කියලා. එතෙන්දී ජනාධිපතිතුමා අපි දීර්ඝවම බැංකු සමග සාකච්ඡා කරා. බැංකු වලට අපි කිව්වා හරි අපි තල්ලුවක් දීලා මේක ස්ටාර්ට් කරොත් ඕගොල්ලෝ මේක ඉස්සරහට අරගෙන යනවාද? මොකද අපිට දිගටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපිට කරන්න පුළුවන් එකපාරයි මේක කැටලයිස් කරන්න පුළුවන්.
හැබැයි බැංකු ඉදිරිපත් වෙන්න ඕනේ ඉස්සරහට අරගෙන යන එක. එතෙන්ද ජනපතිතුමා ඔවුන් අපිට කිව්වා හරි ආණ්ඩුවයකට ලෑස්ති නම් අපි ලෑස්තියි කියලා. ඉතින් ඔන්න ඔය එකඟතාවය මත තමයි අපි ඉස්සරහට ඊට පස්සේ ගියේ. දැන් මං මේ ෆ්ලෝ චාර්ට් එකක් තියෙනවා. මේ ෆ්ලෝ චාර්ට් එකට ගිහිල්ලා මේ විග්‍රහ කරන්නම් අපි මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන කියලා ජනපතිතුමා. ඔබතුමාගේ මේ ෆයිල් එකේ ඒ ෆ්ලෝ චාර්ට් එක තියෙනවා. අපි GS රටත් ඒ ෆ්ලෝ චාර්ට් එක හැමෝටම දීලා තියෙනවා. දැන් ඉස්සලම තියෙන්නේ අපි අපි අපේ තීරණය වුණේ රුපියල් බිලියනයක් ප්‍රමාණයක් මේ සම්පකාර දිස්ත්‍රික් සහල් නිෂ්පාදනයන්ගේ සම්පකාර සමිති හරහා මෝල් හිමියන්ට ලබා දෙන්න. රුපියල් බිලියනයක්. එතකොට කොහොමද මේ රුපියල් බිලියන අපි ලබා දෙන්නේ? මොකද නුවකුත් විවේචන එල්ල වුණා. මේ සල්ලි රජයේ සල්ලි, මේ කට්ටිය මේ සල්ලි අරගෙන ආයෙ නොගෙවා ඉන්න පුළුවන්. මේක කලින් වෙලා තියෙනවා. රජයේ මුදල් MPCS වලට දීලා තියෙනවා. ඒ කට්ටිය වී ගන්නවා කියලා අරගෙන සීනි අරගෙන තියෙනවා, පරිප්පු අරගෙන තියෙනවා, නොයකුත් දේවල් අරගෙන තියෙනවා. අන්තිමට ඒවා ගෙවලා නැහැ. ඉතින් නඩු දාලා තියෙනවා. නමුත් අපි එතනදී අද සාකච්ඡා කරනකොට මේ දිස්ත්‍රික් ලේකම්ලා සමග සමහරුන්ගෙන් එතනදී අපිට දැනගන්න ලැබුණේ ඔවුන් අතර දැඩි ගිවිසුමක්. හෝ සමහරවිට ගිවිසුමක්වත් තිබිච්ච නැති තරම්. ඉතින් ඒ නිසා අපි මේවා සියලුම දෙන ගැන කල්පනා කරලා තමයි ජනාධිපතිතුමනි මේ ෆ්ලෝ චාර්ට් එක ගැහුවේ. ඉස්සලම තියෙන්නේ භාණ්ඩාගාරයෙන් අපි හැරිසන් අමතුමාගේ කෘෂිකර්ම අමාත්‍යාංශයට ඒ අවශ්‍ය ඒ මුදල් ලබා දෙනවා. ඒ මුදල් දිස්ත්‍රික් ලේකම් දිස්ත්‍රික් සහකාර සම්පකාර කොමසාරිස්ට ලබා දෙනවා. එතකොට දිස්ත්‍රික් සම්පකාර කොමසාරිස්වරයාගේ නිර්දේශ මත දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ඒ දිස්ත්‍රික් සහල් නිෂ්පාදනයන්ගේ සම්පකාර සමිතියට ඒ අවශ්‍ය මුදල් අවශ්‍ය ප්‍රමාණයට පමණ ලබා දෙනවා. එතනින් ඒ ලබා දෙනකොට තද ගිවිසුමකට ඔවුන් අසං කරනවා. ඒ ගිවිසුම තමයි අද අපි නීතිපතිවරයාගේ දෙපාර්තමේන්තුවත් සමග සාකච්ඡා කරා. ඔවුන් කිව්ව සාමාන්‍යයෙන් නම් ඒගොල්ලෝ ඩ්‍රාෆ්ට් එකක් අපෙන් බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක ගැන කොමෙන්ට්ස් දීලා ඒක තවදුරටත් ශක්තිමත් කරන එක තමයි කරන්නේ. නමුත් මේ අවස්ථාවේදී ජනාධිපතිතුමා ඔවුන් කිව්ව ඔවුන්ම ඉදිරිපත් වෙලා මේ ගිවිසුම හරි ගිවිසුම අපිට හදලා දෙන්නම් කියලා. ඊට පස්සේ දිස්ත්‍රික් සහල් නිෂ්පාදනයන්ගේ සම්පකාර සමිතිය ගිවිසුමක් අස්සම් කරලා ඒ මෝල් හිමියට ඒ අවශ්‍ය මුදල් ලබා දෙනවා. මෝල් හිමියා ගොවි මහත්තයාට ඒ ගොවි මහත්තයාගෙන් හාල් ගන්නකොට ඒ භාණ්ඩ මේ ඒ ලබා ගැනීමේ කුවිතාංශයක් එක්ක ගොවියාට ඒ භාණ්ඩ ලබා ගැනීමේ කුවිතාංශය දෙනවා. ගොවියා මෝල් හිමියට වීටික දෙනවා. ඒ අතරම මොකද වෙන්නේ, ඒ භාණ්ඩ ලබා ගැනීමේ කුවිතාංශය ගොවියා විසින් දිස්ත්‍රික් සහල් නිෂ්පාදනයන්ගේ සම්පකාර සමිතියට දෙනවා. එතෙන්දී දිස්ත්‍රික් සහල් නිෂ්පාදන සම්පකාර සමිතිය මගින් මුදල ගොවියාගේ account එකට දානවා. එතකොට කොහෙදවත් ජනාධිපතිතුමනි මුදල අපි වීමෝල් හිමියට ලබා දෙන්නේ නැහැ. වීමෝල් හිමියට කරන්න තියෙන්නේ ඒ වී ටික ලබා ගන්න ඕනේ ගොවියාගෙන්. එව්වා සහල් කරලා ඒ සහල් ඒ දිස්ත්‍රික් සහල් නිෂ්පාදනයන්ගේ සම්පකාරිය හරහා වෙළඳපොළට ලබා දෙනවා. එතකොට ඒ දිස්ත්‍රික් සම්පකාර සමිතියට තමයි වගකීම තියෙන්නේ නැවතත් ඒ වෙළඳපොළේ සහල් විකිණීමෙන් ලැබෙන මුදල නැවත පියවීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාට ලබා දෙන්න. එතකොට මෙතනදි වෙන්නේ දැඩි මේ එග්‍රීමන්ට් එකකට ඒ ඩිස්ත්‍රික් කෝඔපරේටිව් සොසයිටි එක එහෙමත් නැත්නම් මේ දිස්ත්‍රික් සම්පකාර සමිතිය එකඟ විය යුතු වෙනවා. මොකද මේක රජයේ මුදල්. එතකොට පොදු මුදල් මේ පොදු දේපල අවභාවිතාවයක් හැටියට දැඩි නීතිමය ක්‍රියාමාර්ග රජයට ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ඒ මුදල් අවභාවිතා කරෝති. මොකද මේ මුදල් අපි කුඩා හා මධ්‍යම මෝල් හිමියන්ට ලබා දෙන්නේ ඔවුන් මේ ඉන්න තත්ත්වයෙන් ගොඩ ගන්න රුකුලක් හැටියට. නමුත් ඒක හරි ආකාරව භාවිතා කළ යුතුයි කියන තැන ඔබලා ඉන්නවා.
එතන ඒ ගිවිසුමට අස්සම් කරන්න බැරි නම් අපිට මුදල් ලබා දෙන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ඔබලාට ඉතාමත්ම ලොකු බාර දුර වගකීමක් තියෙනවා. අපි මේ ප්‍රතිපත්තිමේ තීරණයට ආවේ ඔබලා සමග දීර්ඝ සාකච්ඡාවක් කරලා. සාකච්ඡාවට කිහිපයක් කරලා. මොකද අපි ප්‍රතිපත්තියක් හැටියට තමයි මේ රජය මේ තීරණය ගත්තේ. එහෙමනම් අතිගරු ජනාධිපතිතුමනි, අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න නම් තව එක දෙයක් තමයි අවශ්‍ය වෙනවා. ඒ තමයි අපි මේක මොනිටර් කරන්න ඕන. අපි හොයලා බැලුවා සමහර අවස්ථාවලදී මොනිටර් වීමක් සිද්ධ වෙලාම නැහැ. මාස ගානකට අවුරුදු ගානකට පස්සේ තමයි ඔඩිට් එකක් කරන්නේ. එහෙම කරලා හරියන්නේ නැහැ. අද අපේ ටෙලිෆෝන් එකේ අපිට හැම තප්පරෙම අනවශ්‍ය දේවල් එනවා. නමුත් අවශ්‍ය දෙයක් ගන්න අපේ ටෙලිෆෝන් එක අද පාවිච්චි කරන්න බුණා. මහාචාර්ය රොහන් සමරජෝ මහත්මත් මෙතන ඉන්නවා ජනාධිපතිතුමනි. ICT ආයතනය හරහා අපි කිව්වා everyday අපිට ඩේලි රිපෝට් ඕනේ. ඒ ඩේලි රිපෝට් එක බැංකුවට යන්නත් ඕනේ, ඩේලි රිපෝට් එක මේ හැරිසන් ඇමතුමාට යන්නත් ඕනේ, ඩේලි රිපෝට් එක ෆුඩ් කොමිෂන ගාවට යන්නත් ඕනේ. ඒක මොනිටර් වෙන්න ඕනේ. ඒ මොනිටර් වෙන විදියට තමයි අපි මුදල් ඒ ලබා දෙන්නේ කියන එක. එතකොට ජනාධිපතිතුමනි, කාරණා තුනක් තියෙනවා. එක, මේක හැමදාටම දෙන දෙයක් නෙමෙයි. මේ කරන්නේ මෙතන තියෙන නැවතිලා තියෙන මෝල ස්ටාර්ට් කරන්න පොඩි තල්ලුවක් දෙන එක. ඒක එක. ඒ කියන්නේ මේක රිවෝල්විං එකක් නෙමෙයි. හරි, අපි බලමු මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේක ඉතාමත්ම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා නම් අපිට නැවත ඒක ගැන හිතලා බලන්න පුළුවන්. නමුත් මූලිකව මේක වන් ටයිම් එකක් හැටියට දෙන්න. දෙක, මේකට අපි දැඩි ගිවිසුමකට එකඟ වෙන්න ඕනේ. නීතිපති දෙපාර්තමේන්තුව හරහා ඒ පොදු දේපළ අවභාවිතා නොකරන තීන්දුවකට එග්‍රීමන්ට් එක එකඟ වෙන්න ඕනේ. තුන, මේක ඩේලි මොනිටරින් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් අපි බැංකුව වලටත් කතා කරා, පැඩි මාකනින් බෝඩ් එකටත් කතා කරා, අපි ඇසිස්ටන්ට් CCD කතා කරා. ඒ කට්ටිය සර් කිව්වා ජනාධිපතිතුමනි ඒක කරන්න පුළුවන් කියලා. එහෙමනම් අවසානයේදී තව එක දෙයක් අපි කතා කරා රක්ෂණ සංස්ථාවත් සමග. අපි කල්පනා කරා පුළුවන් වෙයිද අපිට යම් කිසි විදියකට අපිට තියෙන අවදානම අඩු කරගන්න, භෞතික වශයෙන් වී ස්ටොක් එකකට මොනවා හරි වුණොත් ඒකට අපි NITF එකට අද කතා කරා සභාපතිවරයාත් එක්ක. ඔවුන් සමග අපි NITF එකත් සමග බලාපොරොත්තු වෙනවා මේකට රක්ෂණ ආවරණයකුත් ලබා ගන්න. ඊට පස්සේ අපි මාස 6කට තමයි ජනාධිපතිතුමනි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මාස 6ක්, එතකොට එකතු කරගන්නයි ඔක්කොම අවුරුද්දක කාලයක් අපි මේකට ලබා දෙනවා. අවසාන වශයෙන් තව එක දෙයක් කියන්න ඕනේ. මේ අපි කරපු අපි ඕනකමින් කවුරුත් මේ පැහැර හැරලා නෙමෙයි ජනාධිපතිතුමනි. නොයෙකුත් හේතු නිසා මේ ප්‍රශ්න අපේ සහෝදර මේ මහතුරු ප්‍රශ්නෙට මූණ දීලා තියෙනවා. රජයක් වශයෙන් අපි ඔවුන්ට උදව් කරනවා නම් ඔවුනුත් ඒ රෙස්පොන්සිබිලිටි එකේ වගකීම ගන්නවා. එතෙන්දී මම කියවනේ දැඩි එග්‍රීමන්ට් එකකට රජය සහ සම්පකාර සමිතිය ගිවිසුම් ගත වෙන්න ඕනේ. අනිත් එක මේ සම්පකාර සමිතිය වල නිලධාරීන්ට ඒ තනතුරු වලින් ඉල්ලාස් වෙන්න බෑ ජනාධිපතිතුමනි මේ කාලේ වෙනකම්. මොකද එක දෙයක් තමයි අපි අහුවම ඒ ගිය ඡාම නේරන් තියෙන. අපි දන්නේ නැහැ ඒ වෙන බෝඩ් එක. එහෙම බෑ. එතකොට මේ බෝඩ් එක මේ කාල පරිච්ඡේදයේ දුර දිගටම තියෙන්න අවශ්‍ය වෙනවා. අනිත් එක තමයි සද්භාවයෙන් මේකට අපි එන්නේ, මේ ගිවිසුමට අපි එන්නේ සද්භාවයෙන්. ඔබතුමන්ලා සියලු දෙනාමත් සද්භාවයෙන් මේකට අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලමින්, මට ඇත්ත වශයෙන්ම සන්තෝෂයි ජනාධිපතිතුමනි. මේක අපි මාස ගාණක් තිස්සේ මම නම් වශයෙන් සඳහන් කරන්න නැතුණාට මෙතන ඉන්න මූණු බොහොමයක් දැන් මට හොඳට මතකයි. එදා හැරිසන් ඇමතුමාගේ අමාත්‍යාංශයේ අපි පැය 5 මාරක් බැංකු සහ ලොකු මෝල් හිමියන් සහ කුඩා මෝල් හිමියන් කියන මේ සියලුම දෙනාත් සමගත් සාකච්ඡා කරා. ඉතින් ජනාධිපතිතුමාගේ පැමිණීමත් අපි අතිශයෙන් අගය කරනවා ජනාධිපතිතුමා. ඔබතුමාගේ පුද්ගලික මැදිහත් වීමට මේට ඒත් සමග මගේ මේ වචන ස්වල්පය අවසන් කරනවා. අපි ඊළඟට සාකච්ඡාවකට ගිහිල්ලා ජනාධිපතිතුමනි අවසානයේදී ඔබතුමාට ඔබතුමාගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම කරමුද? බොහොම ස්තුතියි.